එදා තිබිච්ච ත්‍රස්තවාදී රාජ්‍ය ත්‍රස්තවාදී අපි ඇස් දෙකෙන් දැක්කා. වෙස් මාරු කෙරෙව්වා. මේකේ අමාරුව තියෙන්නේ LTT එකට එදා උදව් කරපු අදත් LTT එක හොඳයි කියන අයට අමාරුයි මේක. මේක 88 89 අපි දන්නවා මේකේ කල්ලි කණ්ඩායම් හදාගත්තු ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා කැරලි ගහපු රටේ ධනස්කන්ධය විනාශ කරපු අය මේක අහෝසි වෙනවට අදත් විරුද්ධයි. ඔයක මේ දමිල ජනතා විතර නෙමෙයි ප්‍රා කල්ලි හදාගෙන මේ රටේ තුවක්කු උස්සගෙන මේ රටේ මහා විනාශයක් කරපු ඒ අය මේකට විරුද්ධයි. ඒක ගැන අය අමුතුවෙන් අපි තර්ක කරන්න ඕනේ නැහැ. ඒ අයට මේක නැති තරමට හොඳයි. මේ අන්තිම වකවානුවේ රැවුල් දාලා වෙස් මාරු කරලා වෙන වෙන පුද්ගලයෝ ඉදිරිපත් කරලා මේ ගෙනල්ලා ජනතාවට බොරු බේගල් අදපු අය මේවට විරුද්ධයි. ඒ නිසා ත්‍රස්තවාදයේ ගොඩනගන්න යම් කිසි කෙනෙක් මූලාරම්භය ගන්නවා නම් ජනතාවට බොරුව ජනතාවට වංචාව ජනතාව නොමග යවලා ඒගොල්ලෝ උත්සාහ කරන්නේ අන්තවාදීව ආණ්ඩුවට කැරලි ගහලා එහෙමත් නැත්නම් අන්තවාදීව යම් යම් තරුණ කොටස් යම් යම් ඒ ජන කොටස් බෙද බින්න කරලා අපි තමයි ඔයාලා වෙනුවෙන් ඉන්නේ කියලා ඉස්සරහට එන්න. ඒකේ උස්සන්නම අවස්ථාව තමයි අපි අප්‍රියල් 21 2018 දැක්කේ. එදා මුස්ලිම් තරුණයාට හරි දේ පෙන්වන්න ඒ මුස්ලිම් නායකයෝ හිටියේ නැහැ. එදා මුස්ලිම් තරුණයා නොමග යන වෙලාවේ කියලා දීලා ඒ තරුණයාට ඒ තැනට යන්න එපා කියන්න. මෙතන හිටියා කබීර් හෂීම් ඇමතිතුමා. එතුමා දැන් මේ අවස්ථාවේ නැහැ. එතුමාගේ හෘද සාක්ෂිය කියයි. එතුමාගේ අර එතුමා ළඟ හිටපු ලේකම්වරයෙක් අදත් අබ්බගත වෙලා ලෙඩ ඇඳේ ඉන්නේ. මොකද්ද එතුමා කළේ? මේ මුස්ලිම් සහෝදරත්වයේ දමිළ සහෝදරත්වයේ මේගොල්ලෝ හැමෝම අන්තවාදී නෙමෙයි. සිංහල මිනිස්සු අන්තවාදී නෙමෙයි. සිංහල තරුණයෝ අන්තවාදී නෙමෙයි. ත්‍රස්තවාදී නෙමෙයි. හැබැයි යම් කිසි පොඩි තැනකින් තමයි අන්තවාදයේ පටන් අරගෙන ත්‍රස්තවාදයේ දක්වා වර්ධනය වෙන්නේ. අන්නේ වර්ධනය වෙච්ච ත්‍රස්තවාදයේ බිල්ලක් බවට තමයි අර අහිංසක ඒකට විරුද්ධ සියලු ජන කොටස් ඒකට යටත් වෙන්නේ. ඒකෙන් හෙම්බත් වෙන්නේ, ඒකෙන් දුක් විඳින්නේ. අද ඔබ තමුන්නාන්සලගේ පළාත්වලට ඒ අවශ්‍ය කරන සංවර්ධන ලැබිලා තියෙනවද නැද්ද? ඔබ තමුන්නාන්සලට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව දකුණේ තියෙනවා. ඒක උතුරට විතරක් නෙමෙයි. එදා උතුරට කෝච්චිය ගියේ නැහැ. දකුණේ කෝච්චි වැඩ කළා. හැබැයි මේ යුද්ධය අවසන් කරලා ඒ සියලු දේ සංවර්ධනේ උතුරට ගෙනිච්චා. අද වෙද්දී අපි දකුණේ හදන ගෙවල් ප්‍රමාණයම උතුරේත් හදනවා. දකුණේ හදන පාරවල් ප්‍රමාණයම උතුරේත් හදනවා. ඒ සියලු සංවර්ධනය කර අපි බෙදලා නැහැ. මේක උතුර නැගෙනහිර අඩුවෙන් දෙන්න ඕනේ එහෙම කියලා නැහැ. හැබැයි එදා අය උතුරේ ජනතාව පාවිච්චි කළා. එදා පාලකයෝ 2015 2019 කාලේ බලය ගත්ත අය නැගෙනහිර මුස්ලිම් තරුණයෝ පාවිච්චි කළා. පාවිච්චි කරලා බලය අරගෙන ඒගොල්ලෝ නිකන් මූදර විසි කරන පොල්ලෙල්ලක් ගන්නට විසි කරලා දැම්මා. අයත් කරලා දැම්මා. ඒ නිසා ඒගොල්ලෝ හරි අකමැති. අද ජාත්‍යන්තර ප්‍රජාව මොකද්ද කියන්නේ? අපි මේ සංශෝධන පනත සකස් කරද්දී මේ ගැන හොයලා බලපු ජාත්‍යන්තර රටවල් ජාත්‍යන්තර සංවිධාන මේකේ යම් කිසි නම්‍යශීලීත්වයක් කටයුතු කිරීම ගැන ශ්‍රී ලංකාවට ප්‍රශංසාව දීලා තියෙනවා. ශ්‍රී ලංකාවට ස්තුතිය පළ කරලා තියෙනවා. ඒ ලංකාවේ මේ අනුව මේ හැරවුම් ලක්ෂ්‍ය ආරම්භ කිරීම ගැන ඒගොල්ලෝ විශ්වාස තියෙනවා. අපිට පුළුවන් අපේ රට ආරක්ෂාව තහවුරු කරගත්තාම අපිට මේවා 100%ක් අහෝසි කරන්න කිසි ගැටලුවක් නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. හැබැයි එහෙම තැනක නෙමෙයි අද අපේ රට ඉන්නේ. එහෙම තැනක නෙමෙයි අද අපේ රට ඉන්නේ. ඒ නිසා කවුරුන් හෝ කියන්න උත්සාහ කරනවා නම් මේ පනත නෙමෙයි 100% අහෝසි වෙන්න ඕන. එහෙම ආරක්ෂාවක් ඇතුවද 2020 අපිට මේ රට හම්බුනේ? එදා බලද්දි මුස්ලිම් තරුණයා දිහා සිංහල තරුණයා බැලුවේ සැකෙන්, සිංහල තරුණයා දිහා දමිළ තරුණයා බැලුවේ සැකෙන්. ඒ සැකේ වැඩි වෙලා යුද්ධයක් බවට බෝම්බ පත් වෙන තත්ත්වෙටපත් වුණාට පස්සේ තමයි වර්තමාන රජයේ බලයට ආවේ. හැබැයි අපි තාම එක කඳුළු ගෑස් ප්‍රහාරයක්වත් පාවිච්චි කරේ නැහැ. එදා රාජ්‍ය ත්‍රස්තවාදී කටයුතු කරා එහෙම අපි එකම ජල බහුසරයක්වත් පාවිච්චි කරේ නැහැ. ජනතාවට ඒ අවශ්‍ය කරන 80කට වැඩි ගාණ ඒ දමිළ අම්මගේ දරුවෝ නිදහස් කරලා උතුරට යවන්න